සම්බන්ධන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දේශපාලකයන් ඇතුළු විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා. ඒ මහතාගේ දේහය හෙට පස්වරු එකට පාර්ලිමේන්තුව වෙත රැගෙන ඒමට නියමිතයි. පස්වරු දෙකේ සිට හතර දක්වා දේහය පාර්ලිමේන්තු පරිශ්‍රයේ ඉදිරිපස සාලින්තේ පිහිටි උත්සව ශාලාවේ එය තැන්පත් කිරීමට නියමිතව තිබෙනවා. දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එක්වන්නේ පාර්ලිමේන්තු මහලේකම්වරිය මන්ත්‍රීවරුන්ගෙන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා. බ්‍රහස්පතින්දා දිනයේදී දේහය ත්‍රිකුණාමලයේ බලා රැගෙන යාමට නියමිතයි. ලබන ඉරිදා ත්‍රිකුණාමලයේදී දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්දිරන් මහතා ප්‍රකාශ කළේ. අද දින පුරාම මේ ඒ ෆ්‍රේමන්ස් ශාලාවේ තමයි අපි තියන්නේ. හෙටත් දවල් වෙනකල් මෙහි තියයි. ඉන් පසුව හෙට දවස තුන්වෙනිදා දෙක සිට හතර දක්වා පාර්ලිමේන්තුවේ රාජ්‍ය අනුග්‍රහයත් එක්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අනිකුත් විදේශ සානාධිපතිවරුන් එතුමාට තමන්ගේ අවසන් ප්‍රණාමය පුද කරයි. බ්‍රහස්පතින්දා ත්‍රිකුණාමලයට ගෙනියන්නේ සිකුරාදා උදේ 9 සිට මෙතුමාගේ ගෙදර 5 වෙනිදා සහ 6 වෙනිදා විශේෂයෙන්ම උතුරු නැගෙනහිරේ ඉඳලා එන අයගේ නිසා එතන අපි මෙතුමාගේ දේගේ තියෙනවා. 7 වෙනිදා ඉරිදා තමයි අවසන් කටයුතු ත්‍රිකුණාමලයේ පවත්වයි. මම හිටපු මැතිවරණ කොමසාරිස් වචයෙන් ඊටත් වඩා සිවිල් පුරවැසියෙක් වචයෙන් ආර් සම්බන්ධන් මහතාට අපේ ගෞරවය පුද කරනවා. එතුමා පිළිබඳ මතකය දීර්ඝකාලීනව පවතින බව කියා සිටිනවා. මම ප්‍රාර්ථනා කරනවා එතුමා ගෙන ගිය ක්‍රියාමාර්ග, එතුමාගේ ආකල්ප සාමයසහ සුභසිද්ධිය, සංහිඳියාව පිළිබඳ එතුමා කරගෙන ගිය කාරණා දිගටම පවත්වාගෙන යාවි කියලා එතුමාගෙන් පස්සේ ඵලයට පැමිණ කට්ටිය. මට අධිකරු ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ, අධිකරු ආගතතුමා දිනේෂ් කුණවර්ධන කියලා තිනවා. එතුමාගේ පවුලට, එතුමාගේ මේ ෆියුනරල් එකට ඕන සියලුම වැඩයක උදව් කරලා දෙන්න කියලා. ඒ අරන් අපි එතුමා ට්‍රින්කෝ ඩිස්ත්‍රික් පාර්ලිමේන්තු MP, එතුමා මේ දෙමළ සන්ධානට නායක, එතුමාගේ මේ ෆියුනරල් එකට අපි ගවර්නර් ඔෆිස් ඉඳලා මම මේ නිලධාරිය මේකට පත් කරලා තිනවා. සියලුම ඉඳලා ඒගලන්ට උදව් කරන්න කියලා ඕන උදව් එක කරලා දෙන්න කියලා. මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විදේශගතව සිට දිවයිනට පැමිණි අවස්ථාවේ ගුවන්තොටුපළ පරිශ්‍රයේ සිට ආර් සම්බන්ධන් මහතාගේ අභාවය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. අපේ ශෝකය ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම ඌ අසනීප වෙච්ච කාලේ මං කීපවතාව ගියා බලන්න. අත් වශයෙන්ම කරන කට්ටියට ඒක විශාල පාඩුවක්, රටට පාඩුවක් කියලා මගේ නම් හැඟීම. ප්‍රජාතන්ත්‍රවාදයට ඌ පාඩුවක්.